සෙත්තෙෆම් නාලිකාවේ කිතුණු ආගමික වැඩසටහන් සඳහා ඔබගේ මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙන්න අමතන්න 0776 317578 0776 317578. වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද සුද්ධාත්මන් වහන්සේගේද නාමයෙන් ආමෙන්. අප සමිදානන් වුණ ජේසුස් වහන්සේගේ වරප්‍රසාදය දෙවි පියනන් වහන්සේගේ ප්‍රේමය සුද්ධාත්මන් වහන්සේගේ සහභාගිකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. මේෂුද හොයාගර සහවාගරන සුදුස්සන් වන පිණිස අපි අපේ පවසෙහි කරගෙන දෙවියන් වහන්සේගෙන් සමාවිල්ලමු. සර්වධාරී දෙවියන් වහන්සේට සහෝදර සහෝදරණිය ඔබරද මා පවකල බව කියමේ. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අත වසුකිරීමෙන් මව හෝසේ පවකලනේ. ඒ මාගේ වරදිය මාගේ වරදිය මාගේ මාත් වරදිය. ඒහි මාගේ වන්දනිතය කන්න වගේතු දිනගෙන්ද සියල සුරෝදයන්ගෙන් හා සුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරනි ඔබගෙන්ද මාවදේශා අපගේ සම්විධානන් වන දෙවියන් වහන්සේට යාඥා කරමින් අවන වේලා සිටිමේ. සර්වධාරි දෙවියන් වහන්සේ අපර කරුණා කර අපගේ පවකමා කර සදා ජීවනයට සියලු යහපත රසුව සහනට සතර සාර්ථකත්වයට විසඳුම බලාපොරොතු හා රැකවරණයට අප පමුණුවනසේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව විසුණී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව පියාක්ෂ්‍යා කරමු. දෙවි සමිධාන්‍ය වහන්සේගේ පුත්‍රයාණන් තමන් උත්තානයේ ප්‍රීතිදායක සුකුවත පලකිරීම අන් සැමට පෙර මරියා මග්දලන්ට භාරදුන් සේක්වේද. එතුමියගේ ආදර්ශය අනුව ජීවමාන ක්‍රිස්තුස් වහන්සේ ලොව පුරා සාක්ෂි දැරීමටද ඔවුන් වහන්සේ වහන්සේගේ මහිමේ වැඩ වසනු දැකීමටද එතුමියගේ මධ්‍යස්සක වෙන් අපට වරම් දුන මැනව ඔබ වහන්සේ දා කල්ය වැඩ වසන සේක රජකම් කරන සේක. ආමෙන්. ප්‍රේමගී වලින් උපුටාගත් කොටසකි. රාත්‍රියේහි මා යහනේදී මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මම සෙවිමි. ඔහු සෙව් නමුත් ඔහු මට සම්බ නොවිය. ඉති මම නැගිට නුවර වීදිවලද මන්සන්දිවලද ඇවිද මා සිතින් ප්‍රේම කරන තැනැත්තා සොයන්නෙමි. ඔහු සෙව් නමුත් මට ඔහු සම්බ නොවිය. නුවර ඇවිදින මුර සෙබළුන් මට හමු වී මා සිතින් ප්‍රේම කරන තැනැත්තා ඔබ දුටුවාහු දැයි මම ඇසෙමි. මා මදක් දුර ඔවුන් පසුකර ගිය විට මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මට සම්බ විය. මම ඔහු අල්ලාගෙන මාගේ මව්ගේ ගෙදරටත් මා උපන් කාමරයටත්
ඔහු පමුණුවනතෙක් ඔහුට යන්ඩ ඉඩ නුදුනිමි. දේ වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර මාගේ දෙවියනි, මාහද ඔබ වහන්සේ කෙරෙහි පිපාසයෙන් පසුවෙයි. මාගේ දෙවියනි, මාහද වහන්සේ කෙරෙහි පිපාසයෙන් පසුවෙයි. දෙවිඳුනි, මාගේ දෙවිඳුනි, දැඩි ආශාවෙන් මම ඔබ සොයන්නෙමි. මාහද ඉතා ගිජු ලෙස ඔබ කෙරෙහි පිපාසයෙන් පෙළෙන්නේය. වියලි බිමි ජලයට පිපාස වන පරිදි මම ඉතා ආශාවෙන් ඔබ වෙත ඇදී යන්නෙමි. පිළිතුර මාගේ දෙවියනි, මාහද ඔබවහන්සේ කෙරෙහි පිපාසයෙන් පසුවෙයි. ඔබේ ශුද්ධස්ථානයේදී මම ඔබ දෙස ඕනෑ කමින් බලා සිටින්නේමි. ඔබේ බලයේද මහිමාලංකාරයේද නරඹන්නේමි. ඔබේ තිරපෙම මාගේ ජීවිතයටත් වඩා මට අගනේය. මාගේ මුව ඔබට ප්‍රශංසා කරන්නේය. මුළු ජීවිතයේදීම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි. ඔබේ නාමයෙන් අයදිමින් මම ඔබ දෙසට දෑත නගන්නෙමි. රස මස වුලින් මෙන් මම සෑහීමට පත්වන්නෙමි. මාමුවින් තුතිගී ගයා මම ඔබ පස්සන්නෙමි. පිළිතුර මාගේ දෙවියනි, මාහද ඔබ වහන්සේ කෙරෙහි පිපාසයෙන් පසුවෙයි. මන්ද ඔබ වහන්සේ මාගේ ආධාරය උස්සේක. ඔබේ පියාපත් සෙවෙනෙහි මම ප්‍රීතිවන්නෙමි. මා සිතෙහි ඔබ කෙරෙහි තද ඇල්මක් ඇත. ඔබ දකුණතින් මා උසුලන සේක. පිළිතුර මාගේ දෙවියනි, මාහද ඔබ වහන්සේ කෙරෙහි පිපාසයෙන් පසුවෙයි. සුපුවච්චය නැද. මෙන මරියා ඔබ දුටුවේ කිමෙද්ද සොහොනට යන ගමනේ දුටුවේමි මා සමිඳුන් මහිමේ. සමිධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ශුද්ධවර ජුහන්තුමන්ගේ ශුදෝ සුභාරංශයයි. සමිධානී වහන්සේට මහිමය වේවා. සතියේ පළවන දා හිමිදිරියේම අඳුර තිබියදී මග්දලායේ මරියා සුහොන්ගේ ළඟට අවුත් සුහොන්ගේන් ගල ඉවත් කර තිබෙන බව දුටුවාය. එබැවින් සීමන් පේදුරුද ජහසමන් වහන්සේගේ ප්‍රේමවන්ත ශ්‍රාවකයාද වෙත දුව ගොස් ඔවුන් සමිධානන් වහන්සේ සොහොන්ගේන් ඉවතට ගෙන තිබේ. ඔවුන් වහන්සේ කොතනක තැබුවාද කියා අපි නොදනමුයි කීවාය. එහෙත් මරියා සොහොන්ගේ ළඟ පිටත හඬමින් සිටියාය. ඇය මෙසේ හඬමින්ම සොහොන්ගේ ඇතුළට නැමී බැලුවාය. එවර ජහස් වහන්සේගේ එවිට ජේසුස් වහන්සේගේ සිරුර තබා තිබූ ස්ථානයේ සුදු වස්ත්‍ර හැඳගත් දේව දූතයන් දෙදෙනෙකු එක්කෙනෙක් හිස තැබූ තැනද තව කෙනෙක් පාද ළඟද හිඳුණු දුටුවාය. එකල ඔහු ශ්‍රී ඔබ හඬන්නේ මන්දැයි ඇයගෙන් නැසූහ.
ඔවුන් මාගේ සමිධානන් වහන්සේ ගෙන ගොස් කොතන තැන්පතර ඇද්දයි මා නොදන්නා නිසායයි ඈ පිළිතුරු දුන්නාය. මෙසේ කියමින් ඈ ආපසු හැරදේ ජෙහස් වහන්සේ එහි සිටිය බව දුටුවාය. එහෙත් ඒ ජෙහස් වහන්සේ බව ඈ නොදත්තීය. ශ්‍රී ඔබ හඬන්නේ මන්ද? ඔබ කවර ගොස් වන්න හිද ජෙහස් වහන්සේ ඇගෙන් ඇසූ සේක. උන්වහන්සේ ඒ ගුවන් ඒ උයන් ගොව්වායි සිතා මහතාන්‍ය ඔබ උන්වහන්සේ ගෙන ගියා නම් උන්වහන්සේ කොතන තැන්පත් කළ හිදැයි මට කිව මැනව මම උන්වහන්සේ රැගෙන යමේ කීවාය. ජෙහස් වහන්සේ මරියා කියා ඇ ඇමතුවසේක ඇද හැරි රබ්බෝනි හෙබ්‍රෝ බසින් උන්වහන්සේට පිළිබදන් දුන්නාය. එහි අර්ථය ගුරු දේවේනි යනුයි. ජෙහස් වහන්සේ කතා කරමින් මා අල්ලන්න එපා. මන්ද මම තවම් පියාණන් වහන්සේ වෙත නොනැංගිමි. ඒ නිසා දැන් ඔබ මාගේ සහෝදරයන් වෙතර ගොස් මම මාගේ පියාණන් වහන්සේ හා ඔබගේ පියාණන් වහන්සේද මාගේ දෙවියන් වහන්සේ හා ඔබගේ දෙවියන් වහන්සේද වෙත ඔබගේ දෙවියන් වහන්සේ වෙතද නගින්නෙමි. ඔවුන්ට කියන්නේ වදාළසේක. මග්දලයි මරියා ශ්‍රාවකයන් වෙතර ගොස් මම ජෙහස් වහන්සේ තිටිමි කියාද මේ දේවලුන් වහන්සේ ඇයට වදාළ බවද ඔවුන්ට දැන් වූවාය. සමිධානන් වහන්සේගේ ශ්‍රී සුභාරංශය නම් මෙසේ ප්‍රේසුනියවහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පවුමැකේවා. ආමෙන්. ප්‍රමාන්තිනි, ඕනම හදිසියකදී ඕනම සිද්ධියකදී ඒ පණිවිඩය කාට හරි දෙන්න ඕන නම් කියන්න ඕනේ ගැහැණියකට, කාන්තාවකට. ඒ අය එක හොඳටම කරනවා. කාන්තාව හරි දක්ෂයි. පණිවිඩ අරන් යන්න, තොරතුරු රැගෙන යන්න, හරියට ඕන කෙනෙකුට නිට්ටාවට ඒ පණිවිඩය හරියටම කියනවා. බලන්න, උත්තානය කියන්නේ ලෝකේම සුභාරංශය. ඒ සුභාරංශය අඩුම ගානේ ප්‍රේමවන්ත ගෝලයාටවත්, එහෙම නැත්නම් අග්‍රශ්‍රාවකයාටවත් නෙමෙයි දුන්නේ, මරියාට, මරිය මදලේනාට. ඇයටයි පසක් කළේ ඉස්සෙල්ලාම. ඇය පණිවිඩේ අරගෙන දිව්වා. අපි ඇයත් එහෙම තමයි, මොකක් හරි පණ්ඩයක් හම්බුණොත් දුවනවා ඒක අරගෙන. ආයි කාට හරි කියනකම් විසුමක් නැහැ. පුදුම හදිස්සියක් තියෙන්නේ. අර උත්තානේ පණිවිඩේ නම් එහෙම දුවලා කිව්වට කමක් නැහැ. හැබැයි කිසි වැදගම්මක් නැති තොරතුරුත් අරගෙන දුවදුව කියනවා. ප්‍රමාතිනි, මරියා, මග්දලාවේ මරියා ජේසුට ගොඩාක් ආදරය කළා. ජේසු මග්දලාවේ මරියාට මොනතරම් ආදරය කළාද කියනවා නම්, පාපේ ඉන්නද්දි ඇව අරගෙන ආවහම සමිධරන් වහන්සේගේ සියලු පව් කමා කළා. දෙමිනිස්සු එක්කන් ආවේ ගල් ගහන්න කියලා. ගල් ගහලා මරන්න කියලා, ඒක තමයි යුදා නීතිය. ඒ වරදේ හසුණු කෙනෙකු ගල් ගහලා මරන්න ඕනේ. එහෙම සමිධරන් වහන්සේ ඉදිරියට ගෙනාවේ එවැනි මහා බරපතල දඬුවමක් දෙන්න. නම සමිධරන් වහන්සේ ඇයට අනුකම්පා කළා. ඒ කතන්දරය ඔබ දන්නවා. ඇයට සමාව දුන්නා. සමාව දීලා කියනවා, යන්න නැවත පව් නොකරන්න. උන්වහන්සේගේ ආදරය තුළ සමාව දෙන ඔබටයි මටයි උන්වහන්සේ කියන්නේත් ඒකයි. සමාව දෙනවා. උන්වහන්සේ පාපය අමතක කරනවා. හැබැයි උන්වහන්සේ යමක් ඉල්ලනවා, නැවත පව් නොකරන්න. අන්න එලෙස සමිධානන් වහන්සේගේ සමාව ලබාගත් මරිය මදලේනා, අපි විශේෂයෙන් කියන්නේ පව්කාර ස්ත්‍රිය, පව්කාර ස්ත්‍රියට උන්වහන්සේ සමාව දුන්නා. ඇය සමාව ලබාගෙන පාපයෙන් මිදුණා, ගැලවුණා, නිදහස් වුණා. ඇය අද සාන්තුවරියක්. අන්න ඒ සාන්තුරගේ මංගල්‍යය තමයි අද අපි සමරන්නේ. ප්‍රේමාන්තේනි, ඇයට මොනතරම් ගැඹුරු ආදරයක් සමිධරන් වහන්සේ තුළ ලැබුණද කියනවා නම්, උන්වහන්සේගේ උකුතු වීමෙන් පස්සේ
උන්වහන්සේගේ සොහොන ගාවට මුලින්ම ගියේ මරිය මදලීනා. ප්‍රමාතනේ අපි ජීවිතේ හොයාගෙන යන්නට ඕනේ සමිදානන් වහන්සේව. මුලින්ම හොයන්න ඕනේ සමිදානන් වහන්සේව. ඕනම සිද්ධියකදී අපි වෙන කාවෙතවත් යන්නට ඉස්සෙල්ලා අපි හොයාගෙන යන්න ඕනේ සමිදානන් වහන්සේව. උන්වහන්සේ තුල තමයි අස්වැසිල්ල තියෙන්නේ. වේදනාවෙන් ගියේ, මහා ශෝකයකින් ගියේ, නමු සමිදානන් හමුවේ උන්වහන්සේව හඳුනාගත්ත මද්දලාවේ මරියාට ලැබුණ මහා ප්‍රීතියක් අස්වැසිල්ලක්. අපට ජීවිතේ ඒ සැනසීම, සහනය, සුවය, අස්වැසිල්ල ලබන්න නම් අපිත් යන්න ඕනේ සමිදුන් වෙතට. සමිදුන් සොයාගෙන උන්වහන්සේ හමුවන තැන ප්‍රේමාන්තිනී සැනසිල්ල තියෙනවා, අස්වැසිල්ල තියෙනවා, සහනය තියෙනවා. එහෙනම් අද මග්දලාවේ මරියාගේ මංගල්‍යයේ දවසේ අපිත් අයදෙමු ඇයගෙන් අප වෙනුවෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ මැදිහත් වෙන්නට කියලා. පාපය අතහරින්න, පාපයෙන් නිදහස් වෙන්න, පෞකාර ජීවිත අතහැරලා දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන සාන්තවර ජීවිත ගත කරන්න ඔබට මටත් වරම් දෙන්නට කියලා අපි යාඥා කරමු. ආමේන්. සහෝබගේ ආගේ සර්වධාරි දෙවි පියරන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයෙන් ප්‍රශංසාවත් මහිමයන් දක්වනු සඳහාද, අපගේ තමන් වහන්සේගේ මුසුද්ධ ස්වභාවයෙන් යහපත සඳහාද, ඔබගේ අස්වලින් සමිදානෝ මෙමෙ ආගේ පිළිගන්නාසේක්වා. දිවි සමිදාන්‍ය වහන්සේගේ පුත්‍රයාණන් වෙත මරියම්, මරිය මග්දලේ, මග්දල් මදලීනාවන් පෙමින් පිදු පඬු පිළිගැනීමට කරුණා කළ සේ කියම්සේද. එසේ මේ තෙමියගේ මංගල්‍ය දින සමර වෙන්න අප වහන්සේට පොදුර මේ පුද පඬු ප්‍රසන්නව පිළිගත මැනව මේ කිදී අප සමිදානන් වන ජේසුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සමිදානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ හදවත් ඔසවන්න සමිදානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. ඔබගේ දෙවියනුන සමිදානන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍යවා ඉතුවන්නේ පරිශුද්ධ පියාණනි සර්ව දහස දාතු දෙවි සමිදානනි අප සමිදානන් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්හිද සෑමතන්නි තප වහන්සේ තුති පිදීම සැබවින්ම යෝගී සාධාරණේ අප ගීතක මහා ලැබීමය. ඔබ වහන්සේගේ සුද්ධවරයන්ගේ පුදුමාකාර ජීවිත ආදර්ශයම ගැන වහන්සේගේ සභාව නිතිපතානව ජීවයෙන් පළගන් වෙමින් අප වෙත වහන්සේ දරණ දයා ස්නේහය නිසිතවම අපට පෙන්වනසේක. එතුමාගේ උදාර ජීවිත ආදර්ශය අපේ ඉදිරියේ දක්වමින් සදාතන ගැලවීමේ අභිරහසට ඇතුළු වීමට අප සුදුසන් කරන පිණිස එතුමන් ඔබ වහන්සේ ඉදිරියේ අප වෙනුවෙන් කරන අයදීම දයාවරව පිළිගන්නාසේක. එහෙන් සමිදාන්නේ අපේ සරදෝතයන් හා සුද්ධවන්තයන් සමග එක් ඔබ වහන්සේලා පොදුර මේ මහිමතාවයේ මිස් ඔබ වහන්සේගේ මහිමතාවයක් මෙසේ වර්ණනා කරමු. සුවිසුද්ධය සුවිසුද්ධය සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ සුවිසුද්ධය
අහසක් පොළවක් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ට මණ්ඩලයේ හෝසානා සම්මිදාන වහන්සේගේ නාමයෙන් වඩිනුතුමානෝ භාග්‍යවන්තය. උත්කෘෂ්ට මණ්ඩලයේ හෝසානා. දනගහලා අධ්‍යක්ෂක වැඳ ගනිමු. එසේ සමිධානනය වහන්සේ සැබවින්ම සවිශුද්ධ සියලු සවිශුද්ධතාවේ උල්පත වහන්සේමය. එහෙන්න වහන්සේගේ ආත්මයන් අහසෙන් පතිත වන පිණි මෙන්න මෙම පණ්ඩු මතවාස්වා ඒවා පරිශුද්ධවත් කරන්න මෙන්න අයද සිරිමු. අපේ සේ ඇදනයේ මෙම පණ්ඩු අපෝදේ සාප සමිධානන් වන ජෙස්විස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රරුදීරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තිර තමන් පවරා දෙමින් පූපය රැගෙන තුතිපොද මෙන්න එය කටහසුව කිය ශ්‍රාවකෙනට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැමමයින් ගෙන අනුභව කරන්න මක්නිසාදයත් මේ ඔබෝධය සා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජන අනුභව කළ පසුන් වහන්සේ කුසල අන්නදරගෙන නැවත තුතුදාසුව කිය ශ්‍රාවකෙනට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමෙයින් ගෙන පානය කරන්න මක්නිසාදයත් මේ අභිනව වූද අනන්ත වූද ගිවිසමේ මාගේ රුධිර කුසලානයයි. පවුකමාව සඳහා ඔබෝදය සාද බොහෝ දිනවෝදය සාද එය වගුරුණු ලබන්නේ මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසය අභිරහස සමිධානීය වහන්සේ නැවත වරලතේ ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. භක්තියෙන් අපේ ජීවිත අපේ පවුල් වෙනුවෙන් යාඥා කරමු. ඉල්ලන දේ ඔබට ලැබෙනවා විශ්වාසයෙන් අයදින්න. අයදෙන දේ ඔබ අදහාගෙන අයිති කරගන්න. එහෙයින් සමිධානීය වහන්සේගේ මරණ දුක්ඛාන ස්මරණය කරමින් ජීවන දායක පූපේද ගැළවීම දායක සලාන්ත ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හැම වෙලෙසෙම ඉන්න ඔබ වහන්සේට ඒවා පුද කරන්න සුදුසන් වශයෙන් සැලකීම ගැන ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස් වහන්සේගේ ශ්‍රේ ශරීරයටත් ස්පුදීරට සහභාගි වන්නව උපසම සුදාතන විසින් එක්සත් කරන ලබන සවනත වාදි සිටිමු. සමිධානීය මුල්ලෝහි පෙතර පවත්නා ඔබ වහන්සේගේ සාන් සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නමැති අප විශ්වෙන්දේ රානන්ද මැල්කම් නමැති අප රද වෘතුමන්ද එතුමන්ගේ සහකරතුමන්ලාද රාජගුරු මන්ද සකල පූජක පිරිසද ගිහි පැවිදි සොර සොරියන් මෙතන රැස්න වහන්සේගේම දරු කැලද මේ මොහොතේදී මේ පවුලලය කොතන හිටියතේ සියලුම දෙනා දෙලින් දුකින් කරදරෙන් වේදනාවෙන් ප්‍රශ්න මෙදාන ආරක්ෂක කලකිරීමෙන් අයබරෙන් දුප්පත් මෙ මරණයෙන් බලාපොරොත්තු සුනිදෙන් අසරණ වන්ද ඔබ වහන්සේගේ ආදරයේ බලයේ විශ්වාසරණ සියලු දෙනාද සමගම සභාව දයාවෙන් පරිපූර්ණ වනට සලසොන්න මැනව. උත්තානේ අපේක්ෂාව තුළ සතපරණ අපගේ සහෝදර සහෝදරයන්ද බෝහන්සගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය තුළ නැසුනට කොට සියල්ලන්ද සිහිකර බෝහන්සගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝක වෙත ඕන් පිළිගත මැනව. අප සියල්ලන්ද දයානුකම්පාව කළ මැනව භාග්‍යවත් දේ මාතරණ කණිමරි යමදෙත්‍රිමියගේ දම්පතින් වන සුදෝජය සේමල දුන්ද භාගවත් පේතුරු අපවසර වන්ද සිල්ව අපවසර වන්ද සුදෝජය සේවා ස්මෘතුමන්ද මග්දලාවේ මරියා මුනීශ්වරයේද සාමක් සෑම කල්ලිම සදාකාලයේ සිට බෝහන් ප්‍රසංසාවගෙන සිලසු සුද්ධාන්තයන්ද සමග සදා ජීවිතර සහභාගි වන්නට පසුදසන් කළ මැනව. දෝන් හා සමග වහන්ස ප්‍රසංසා කිරීමට වහන්සේගේ මහිමී වර්ණා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව සුදෝත්‍රීත්‍යයට අපි වැඳ නමස්කාර කරමු. උන්වහන්සේ මගින් දෝන් වහන්සේ සමග දෝන් වහන්සේ කෙරෙහිද සරවලධාරී දෙවි පියාණන්ගේ සුදහාත් වෙනවා සමගෙක් වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටම ආත්මේවා. ආමේන්. අපි නැගිර සමිධාරණ වහන්සේගේම වචන වලින් මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනේ ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවේ සිට වේවා.
අපගේ දිනදා භෝජනය අදා ප්‍රදානය කළ මැනව අපට වරද කරනාගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවලට අසීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව සමිධානනී සිලුව යහපතින් අප මුදා ගන්නා මෙන් අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය සැනසීම සුවේ සතුට බලාපොරොත්තු රැකවරණය දෙන මෙන් අපි අවනත වාද සිටමු එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබෙන දතර පවෙන් විදී සිලු ප්‍රශ්න කරදර ලෙඩ දුක මාර්කම් වලින් සුරක්ෂිත වේ අපගේ ගැලවීම කරවා නොන ජේසුස් වහන්සේ නැවත පැමිණි මේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි සෑම දෙනා වෙසෙන්නෙමු මක්නිසාද රාජ්‍යද බලයද මහිමයද සදාට ඔබ වහන්සේගේ සාමි ඔබ සමග තබා මාගේ සාමි ප්‍රදමේ සුවකේ ශ්‍රාවකින් නමතවදාල ජේසුස් ස්වාමීනි ඔබ වහන්සේ අපගේ පාපයන් නැත ගාබ වහන්සේගේ සභාව විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවරද අප රටට හාමුණු ලෝකෙරද අපේ පවුල් හා සිසතන් වලට දයන්විතව සාමද සමගිද දානය කළ මැන ඔබ වහන්සේ ධාර්ම වැඩ වාසන සේක රජකම් කරන සේක ආමේ සමිධානන් වහන්සේගේ සාමය සුවේ සතර ඔබ සමග නිතර පවතිවා ඔබ සමගද පවතිවා අපි කෙනෙක් නාල සාමය පතුම ඔබට සාමය වේවා අප සමිධානන් වහන්සේ වන ජේසුස් වහන්සේගේ සුවේ ශරීරයේ ශෘදිරේත් මිශ්නය ලබා ගන්නව අපගේ සදා ජීවනයේ පිණිස වේවා ලොවේ පෞහරණ දේව ගැටළු පොතක යානනි අපට කරුණා කළ මැනව ලොවේ පෞහරණ දේව ගැටළු පොතක යානනි අපට කරුණා කළ මැනව ලොවේ පෞහරණ දේව ගැටළු පොතක යානනි අපට සාමය උද මැනව මෙන්න දේව පැටල පෝතකය අනුව මෙල්ලොවේ පවහරණ දැන වහන්සේ උන්වහන්සේගේ බොහෝජනට ආරාධනා ලද්දෝ භාග්‍යවන්තයෝය සමිධානනි ඔබ වහන්සේ මාතුලට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය ක්‍රිස් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සුධීරිය සදා ජීවිතයේ කරාප ආරක්ෂා කරන සීක්වා ආමේන් ස්වාමි දරුවනි ඔබ වහන්සේ සත්ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි සියලුම වර ප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි මේ වන තුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බෝසේ වික්ෂෝප වෙමි මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බෝසේ ආශාවෙමි ස්වාමි දරුවනි මාගේ හෘදයට වඩිනවා සොඳේ ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩි ආසේ සිපාචාර කර ස්තුති කරමි ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව ආමෙන් අපි ආඥා කරමු
දෙවි සමිධානී භාගවත් මග්දලාහි මරියාව සිය ගුරු දේවයන්ුන කෘතස් වහන්සේට බැඳී සිටි භක්ති ප්‍රේමය අප ලබාගත් මිය වහන්සේගේ දිව්‍ය ග්‍රහස්මය භෝජනය මගින් අප තුළද බිහිකර නොකඩවා ආරක්ෂා කළ මැනව මේකීදී අප සමිධානන්වර ජේසු ක්‍රිස් වහන්සේ උදේ සාම පට ලැබේවා. ආමෙන්. දේවාශිතුවාදිල ලයාඥා කරමු. සමිධානන් වහන්සේව සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්වබලධාරී දිව්‍ය මහෝත්තම ආනන්ද වෙන පියාණන් වහන්සේද පුත්‍රයාණන් වහන්සේද සුද්ධාතනන් වහන්සේද ඔබ හා ඔබගේ පවුලේ සියල්ලන් ආශිර්වාද කර ආරක්ෂා කර බලවත් කර දිරිමත් කර සුවපත් කර සඵලමත් කර ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට කර ඔබ කරන කෙන් රැකී රක්ෂා ව්‍යාපාර වෘත්තීන් සේවාවන් ඔබගේ උත්සාහයන් අනාගතයද සාර්ථක කරන සේක්වා. ආමෙන්. සමිධානන් වහන්සේගේ සාමයෙන් හා ප්‍රේමයෙන් ජීවත් වන්න දෙවියන් වහන්සේට සෝස්ව වේවා. සාන්තවන්ත සියලු ආලමෙන් පිසතරන්ගේ නම බලවා දේවා. අපගේ දෙවි ස්වාමිනේ පියාණන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද සුද්ධාතරණන් වහන්සේගේද නාමයෙන් ආමෙන්. ජේසු ජේසු පිහිටයි පියතුමනේ.